بنعمل بيانكو لبنان من الستة عمرو بنو بدو تغامي شخصين مفكر بيسا من فارم تابر دارم تاكسينا அது தர்ம தட்சிணாவுக்கு வேதமாவதால கரு தேசகானம் கொழும்பு மகாநாம வித்தியாலய ஆச்சாரியர் கொழும்பாவு புராண மதுமாவிகாரவாசி சாஸ்திரபதி பூஜ்ய தீமராஜுட தம்பு சுவாமி அவசரை சுவாமி சமந்த சக்கவாலே சுவாத்ரா கச்சந்து தேவதா සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයම් බදන්තා ධම්මස්සවෙන කාලෝ අයම් බදන්තා ධම්මස්සවෙන කාලෝ අයම් බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමේ අන්ති තේජනං දාරුන් නමයන්ති තච්චකා අත්තානං දමයන්ති සුද්ධතාති සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්නතුනි නෙත්තෙස්සෙන් ධර්ම දස්සනා ධර්ම දේශනා පින්කම නිරන්තරවම ශ්‍රවණය කරන අපේ ගරුතර මහා සංඝරත්නය දසසිල් මාතාවන් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ලංකාවාසී ලෝකවාසී බෞද්ධ අබෞද්ධ පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වය අරන් කටයුතු කරන ගාල්ල කිතුල්ලම් පිටියේ ආනන්ද මාවතේ පදිංචි එසේ කමලණී මහත්මිය එවැගේම පොළොන්නරුව බැදිවැව අංක 1606 GR දින්මැණිකේ මාතාව ජායල ඒකල මිනිවන් ගොඩ පාර ICL ආයතනයේ සේවය කරන දීපිකා අනෝමා චන්දිමා ඇතුළු ඒ පින්වත් පිරිස වගේම නිරන්තරවම මේ ධර්මය ශ්‍රවණය කරන ඔබ හැම කෙනෙකුගේම අරමුණ පරමාර්ථය මේ ජීවිතේ වඩා යහපත් කෙනෙක් හැටියට කායික සංවරයෙන් වාචික සංවරයෙන් මානසික නිරෝල් භාවයෙන් යුක්තව කටයුතු කරන එක ඒ සඳහා තමයි අපිට ආගමක් දර්ශනයක් යම් අවවාද ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ අවවාද කියලා කියන්නේම ජීවිතය සුමගට ගන්න ජීවිතය වඩා නිවැරදි කර ගන්න ජීවිතයට නිවැරදි දිශාව පෙන්වල දෙන්න අවශ්‍ය කරන ඖෂධයක් කියලා කිව්වොත් එම නැත්නම් යම් ධනයක් කියලා කිව්වොත් ඒක තමයි වඩාම උචිත සහ ගැළපෙනම වචන මේ ජීවිතේ ලොකු කුඩා හැම කෙනෙකුටම බාල මහලු උගත් නූගත් දුප්පත් පොහොසත් හැම කෙනෙකුට අවවාද අනුශාසනා ජීවිතවලට අත්‍යවශ්‍යයි මම හැම දෙයක්ම දන්නවය මම තරම් මේ ලෝකේ කිසිවෙක් කිසිවක් දන්නේ නැතය කියලා හිතන එක තරම්ම අඥානකමක් මේ ලෝකේ තවත් ඇත්තේ බුදුහාමුදුරුව අපිට ධර්මයේදී දේශනා කළේ රැවටීම ආකාර දෙකයි එකක් තමන් අනුන්ට රැවටීම අනිත් කාරණය තමයි තමන් සමන්ට රැවටීම මේ අවස්ථා දෙකින් වඩාම භයානකම තත්ත්වය අවස්ථාව තමයි තමන් සමන්ට රැවටීම
නිවැරදි නොවන දේවල් සාධාරණ නොවන දේවල් නිවැරදි සාධාරණයි කියලා හිතලා එයම දැඩිව අල්ලගෙන ලෝක ඇත්ත ස්වභාවයට පිටුපානවන හැදෙන දරුවෙකුට තරුණයෙකුට එවැගේම මැදි වයසේ කෙනෙකුට ඒ කාරණාවල පලාභයක් බවට පත් වෙනවා. එනිසා පින්නතුනි ධර්මය කියලා කියන්නේම අවවාද සමූහයක්. ඒදි මෙලව ජීවිතයට අවවාද අනුශාසනා ලැබෙන වගේම පරලොව ජීවිතයට අවවාද අනුශාසනා ලැබෙනවා. අද ධර්මදේශනාවේ මාතෘකා දේශනාව මාතෘකා ධාතාව හැටියට සඳහන් කළේ මේ අවවාදයන් අනුශාසනාවන් පිළිබඳව අපි විසින් හඳුනගත යුතු කාරණා කිහිපයක් පැහැදිලි කරා. අවවාද අනුශාසනා කොයිතරම් නම් ජීවිත සුමගට ගන්නවද කියන බව අපි විසින් හඳුනා ගන්නවා නම් ඒකම තමයි මේ ජීවිතයේ යහපත් වෙන්න හේතුව. උදකාංගි නයන්ති නෙත්තිකා උසුකාරා නම යන්ති තේජන දාරුන් නම යන්ති සච්චකා අත්හානන් දම යන්ති සුබ්බතා. ගියාලු දිය ජලය නියමිත තැන්වලට අරගෙන යන කී වඩු සීදඩු තමන්ට අවශ්‍ය ආකාරයට නවල නමල තමන්ගේ කාර්යයන්ට යොදා ගන්න. එවැගේම වඩු මහත්තුරු ලී තමන්ට අවශ්‍ය ආකාරයට මේ දැව භාණ්ඩ නිෂ්පාදනය කරන්න යොදා ගන්න. ඒ වගේම තමයි සුවච අය කීකරු අය අවවාද අනුශාසනා පිළිගන්න කැමති අය එහි ගුණය හඳුනගත් ඇත්තෝ තමන් තමන් දමණය කරගෙන තමන් තමන් ශික්ෂණයට ලක් කරගෙන ලෝකෙ ජයග්‍රහණය කරනවා කියන එකයි මේ ගාථාවේ සරල අදහස. ධම්මපදේ දණ්ඩ කියන වාක්‍යයටයි මේ ගාථාව අයත්. බුදුහාමුදුරු මේ ගාථා ධර්මය දේශනා කළේ සුඛ කියලා එක හාමුදුරුවන් වහන්සේ නමකට සාමණේරයන් වහන්සේ නමක. සුඛ කියලා කියන්නේ සැප කියන එක. අඩුළු මුඩු කමක් නැහැ කියන එක. සුඛ කියන්නේ සතුට සැපත කියන කාරණා. ඒ භෞතිකවත් ආධ්‍යාත්මිකවත් සැපත සතුට ළඟා කරනවා කියන අර්ථයෙන් අපි සුඛ කියලා පාවිච්චි කරා. බරණැස් නුවර එක කෙළඳි පුත්‍රයෙක් සිටියා. එතුමාගේ නම ගන්ධ කුමාර. ගන්ධ කුමාර තරුණ කෙළඳි පුත්‍රයාගේ තාත්තා බරණැස් නුවර සිටුතුමා. එතුමා කාලයාගේ ඇවෑමෙන් මරණයට පත් මේ ලෝකේ සිටු තනතුරු රජ තනතුරු මොන තනතුරු දැරුවත් යම් දවසක මරණ ධර්මතාවයට ලක් වෙනවා. මේ සිටුතුමත් මැරුණ ඊට පස්සේ රටේ රජතුමා ගන්ධ කුමාරයාට සිටු තනතුර ලබලා දුන්නා. එදා ඉඳලා ගන්ධ කුමාරයා ගන්ධ සෙට්ටි ගන්ධ සිටුවරයා කියලා තමයි ප්‍රසිද්ධ වුණේ. එක දවසක් තාත්තා මිය ගියාට පස්සේ මේ සිටුතුමාගේ අයකැමියා මුදල් බාර ගන්න කෙනා මුදල් බාරව ඉන්න කෙනා මේ ගන්ධ සිටුතුමා භාණ්ඩාගාරයට ගෙනිහිල්ලා මේ සිටුතුමාට සමන්ත අයිති වස්තුව පිළිබඳව හඳුන්වලා දුන්නා. මේ මුදල් ඔබතුමාගේ, මේ මුදල් ඔබතුමාගේ පියාගේ, මේ මුදල් පියාගේ පියාගේ, මේ ආදී වශයෙන් සියලුම ධනස්කන්ධය පිළිබඳව මේ අලුතෙන් පත්වෙච්ච සිටුතුමාට අයකැමියා පැහැදිලි කළා.
එහෙම පැහැදිලි කළාම මේ පුද්ගලයා මේ තරුණයා කල්පනා කරනවා කොච්චර මුදල් ඉපෙව්වත් ඒ කිසිවක් අරගෙන පරලෝ යන්නේ නැහැ. මිල මුදල්වත් අමුදරුවන්වත් පරලොවට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. මේ ජීවිතේ බිම්මංගලකට එනකොටා ගත්තට රැකියාව උසස් වීමකට එකිනෙකා එකිනෙකාට විරුද්ධව කේලම් කියලා පෙත්තන් ලිව්වට මේ ජීවිතේ තමන්ගේ ගමන ඉක්මනට යන්න අනිකාට හානි කරලා බාධා කරලා ඉවසීම නැති වුණාට මේ කිසිවක් සාංසාරික වශයෙන් හොඳ ගුණයක් කියලා කල්පනා කරන්න මේ පුතා හිතනවා තාත්තා මේ මොකවත් ගෙනිච්චේ නැහැ. එනිසා මමත් මේව එකතු කරලා වැඩක් නැහැ. මම මේව පාවිච්චි කරන්න ඕන. අපේ ධර්මයේදී කියනවා මිල මුදල් යහපත් ආකාරයෙන් තිබිලා යමෙක් කෑම ටික කන්නේ නැහැ, අඳින්නේ නැහැ, පළඳින්නේ නැහැ, තමන්ගෙන් වෙන්න ඕන යුතුකම් ප්‍රමාණය කරන්නේ නැත්නම් එවැනි අය හඳුන්වන්නේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී අජන්තු මාරිකාක්‍ය නොකා නොබී මැරෙනවා කියලා. භාරතේ හිටපු ගොඩක් සිටවරු එහෙම නොකා නොබී මිය ගියපයි. පරිභෝජනේ සීමාව හඳුනගත්තේ නැති වුණහමත් ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී කියන්නේ බුදුම්බර කාතික අතු කපල දියුල් කනවා වගේ. අද දවසේ අතු කපල දියුල් කෑවොත් තව අවුරුදු 5-6කට දහෙ දියුල් නෑ. මොර වගේ දෙයක් නම් අතු කපල කෑවට පස්සෙත් නෑ. හැබැයි දියුල් එහෙම බෑ. මේ සිටුතුමා අජද්දු මාරිකා තත්ත්වයට අජද්දු මාරිකා කියන තත්ත්වයට ගැළපෙන ආකාරයෙන් ජීවත් වෙච්ච කෙනෙක්. පුතා කල්පනා කරනවා මම මේව අරගෙන කාල බීල සැප විඳින්නම්. මේ පුතාට ආධ්‍යාත්මික ජීවිතය පරලෝක ජීවිතය ගැන අවබෝධයක් නැහැ. හැබැයි තමන්ට ලැබිච්ච මේ ධනය කාල බීල සතුටු වෙන්න පාවිච්චි කරන්න ඕන කියලා මම හිතුවා. හිතලා ලක්ෂයක් වියදම් කරලා මෙයා නාන කොටුවක් හැදුවා. ලක්ෂයක් වියදම් කරලා ගල් ලෑල්ලක් හැදුවා. ලක්ෂයක් වියදම් කරලා පුතුවක් හැදුවා. තවත් ලක්ෂයක් වියදම් කරලා බත් කන්න පිඟානක් හැදුවා. එවැගේම තව විශාල මුදලක් වියදම් කරලා බත් කන ආකාරය අනිකාට තේන්න සීමදුරු කවුලුවක් හැදුවා. එහෙම හදලා දහවලට දහවල බත් සඳහා දහසක් වියදම් කළා කහවණු. රැටත් කහවණු දහසක් වියදම් කළා. පුර 15ක දවසට අව 15ක දවසට කෑම පිළියෙල කරන්න දසදහසක් වියදම් කළා. එදාට නුවර සැරසෙව්වා. ගන්ධ සිටුතුමා බත්කන හැටි බලන්න එන්න කියලා නුවර පුරාවම අනදෙර යව්වා. එහෙම අනදෙර යවන්න තමන් සුවඳ පැනින් ස්නානය කරලා සීමදිරු කවුළුව ළඟ තියෙන මණ්ඩපේ වාඩි වෙලා හැමෝටම පේන්නේ මේ ගන්ධ සිටුතුමා බත්කන. මෙයා කෑම කන්නේ උත්සවයේ. උත්සවශ්‍රීයෙන් තමයි ආහාර අනුභව කරන්නේ. මේ කාලේ මිනිස්සු තමන්ගේ බලවන්තකම පෙන්වන්න ඇතැම් විට ආහාරය පාවිච්චි කරලා තිබුණා. අදත් ඇතැම්මත් මේ කාර්ය කරනවා. දැන් රජතුමා ව්‍යංජන 32ක් එක්ක ආහාර ගත්ත කියලා කියන්නේ. ව්‍යංජන 32ම පිඟානට බෙදලා ගත්තනේ. බත් ටිකක් එක එක ව්‍යංජනයක් ගන්න. බත් කටක් එක ව්‍යංජනයක්. කොහොම ව්‍යංජන 32 වෙන වෙනම රස බැලුවා කියලා තමයි ඉතිහාසය කියන්නේ. මේ තමන්ගේ තත්ත්වෙට. එවැගේම කොසෝ රජතුමා ආහාර වලින් තමයි තමන්ගේ තත්ත්වෙ පෙන්වන්නේ. අදටත් සමහර ඇත්තෝ ගුණවන්ත කම් වලින් හින වුණාම තමන්ගේ බාහිර දේවල් වලින් තමයි තම තමන්ගේ තත්ත්වෙ පෙන්වන්න උත්සාහ කරනවා. ගන්ධ සිටුමා කල්පනා කළේ ආහාරයෙන් තමයි තත්ත්වෙ පෙන්වන්නේ. ඒ නිසා තමයි ඔහු උත්සවශ්‍රීයෙන් ආහාර ගත්තේ. අපේ බෞද්ධ සාහිත්‍යයේ කියනවා
ආහාරය වුණත් පමණ දැනගෙන තමයි අනුභව කරන්නේ. ජීවත් වෙන්න ගන්න ආහාරය නිසා කාට හරි මරණය උරුම වෙනවා නම් ජීවත් වෙන්න ගන්න ආහාර නිසා යම් කෙනෙක් අධිකව තරබාරු වෙලා ලෙඩ රෝගවලට භාජනය වෙනවා නම් එවැනි ආහාර අනුභවයක් අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. ජීවත් වෙන්න කන ආහාරයෙන් මරණය ළඟ වෙනවා. බෞද්ධ සාහිත්‍යයේ කියනවා එවැනි ආහාර අනුභව කිරීමෙන් ගත්තහම පුද්ගලයෝ පස් දෙනෙක් ඉන්නවා. එයින් පළවෙනි කෙනා ආහාර හත්ක. ඔහු ආහාර ගත්තාම අනුන්ගේ අත්දැකුවක් නැතිව නැකිටින්න බෑ. ඒ තරමටම ආහාර ගන්නවා ඒගොල්ලෝ ආහාර හත්ක. ඒ වගේම සමහර ඇත්තු ඉන්න අලංසාටක. ආහාර ගත්තාම ඇඳුම ඇඳ ගන්නවත් බෑ. තමන්ගේ ඇඳුම ඇඳ ගන්නවත් බැරි තරමට ආහාර ගන්න ඇතුයි. කත්තා වට නැගිට ගැනීමටවත් බැරි තරම් ආහාර අරගෙන කාපු තැනම පෙරලිලා ඉන්න ඇතු ඉන්න අතීතයේම හිටිය කාක මාසතු කපුටෙක්ගේ හොටයක් දමලා උගුරේ උගුරටම පිරෙන ආහාර ගත්තහම කපුටෙකුගේ හොටයක් දාලා ඒ ආහාර ඇද ගන්න පුළුවන් තරමට ආහාර ගන්න. කපුට ඕනම දෙයක් ගන්න නිසා කපුටගේ හොටය උගුරට දාලා ආහාර ගන්න පුළුවන් තැනකටම ආහාර ගන්න. ඒ කියන්නේ සම්පූර්ණ බඩස් පිරිලා උගුරටත් එන ආහාර ගන්න. ඒ වගේම බුද්ධ වමිතතු සමහර ඇත්තෝ හිටියා භාරතීය ඇතැම් අන්‍ය ලබ්ධිකයෝ හිටියා ශ්‍රමණයෝ හිටියා අනුභව කරපු ආහාර වමාරව නැවත නැවතත් ආහාර ගන්න ඒ තරම් ආහාරයට දිගු අනුභව කරපු ආහාර ටික වමාරල නැවත නැවතත් ආහාර ගන්න දිගු වෙන සමහර ජෛනියෝ එහෙම කටට අත දාලා වමාරන වමාරල ආහාර ගන්න ගන්ධ සිතුතුමත් ආහාරයෙන් තමයි තමන්ගේ පොහොසත්කම සැපය පිළිබඳව අනෙකට පැහැදිලි කරන්න උත්සාහ කළේ. එක දවසක් ගන්ධ සිතුතුමා වාසය කරන නුවරට පිටිසර මිනිස්සෙක් ආවා. ඔහුගේ යහළුවා මේ නුවර වාසය කරපු නාගරිකයෙක්. ගන්ධ සිතුතුමා ආහාර ගන්න වෙලාවේ මේ පිටිසරෙන් නාපු පුද්ගලයාට ගන්ධ සිතුමාගේ ආහාරය පිළිබඳ ලෝභකම ආශාව කැමැත්ත තමන් පෙවෙනි ආහාර වේලක් ලබන්න විජුකම ඇති වුණා. මේක සාමාන්‍ය දෙයක්. ආහාරය ප්‍රදර්ශනය කරමින් ගත යුතු දෙයක් නෙමෙයි. ගෙදරින් කෑවත් එම නැත්තම් තරු එකයි තරු දෙකයි තරු තුනයි තරු හතරයි තරු පහයි වෙන රටක නම් තරු හතයි කිය මේ කොතනින් ආහාර ගත්තත් ආහාරයෙන් කෙරෙන කාර්ය සමානයි. කාටවත් බෑ මේ ලෝකේ මම ආහාර ගන්න පැන ඉඳලා ඔහුගේ උසස්කම පිළිබඳව තීරණය කරන්න. මේ ගැමියට මේ ගන්ධ සිටුතුමාගේ ආහාරය ගන්න හිතක් නාගරිකයා ලවා ගන්ධ සිටුතුමාට කියනවා මටත් මේ ආහාර වේලක් දෙන්න. ගන්ධ සිටුතුමා මේ පුද්ගලයාට පැහැදිලි කරනවා එහෙම ආහාර වේලක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඔබට ආහාර වේලක් අවශ්‍යයි නම් මා සමීපේ මගේ අතවැසියෙක් හැටියට තුන් අවුරුද්දක් වැඩ කරන්න අවුරුදු තුන ඉවරුණහම මං කෑම වේලක් දෙන්නේ. මේ පුද්ගලයාත් ආහාරයට දිචු වෙලා අවුරුදු තුනක් මේ ගන්ධ සිතුමාට බැල මෙහෙවර කම් කළා. ගන්ධ සිතුමාට අවුරුදු තුනක් බැල මෙහෙවර වරකම් කළා බත නිසා
ඔහු හඳින්ව බත් බැලයක්. දැන් මේ බත් බැලය අවුරුදු තුන අවසන් වුණාම සේවකයෝ ගිහිල්ලා ගන්ධ සිද්ධාමාට කිව්වා බත් බැලයගේ කාලය ඉවරයි දැන් ඌට කෑම වේල දෙන්න. සිද්ධාමත් තමන් අනුභව කරන විදියට තමන් අනුභව කරන තැන නුවර අන බෙර යවලා මේ බත් බැලයට ආහාර ගන්න අවස්ථාව කළා. උත්සව ශ්‍රීයෙන් ආහාර ගන්න දවසේ එක පසේ බුදුවරයන් වහන්සේ නම මොහුට අනුකම්පා පිණිස ආහාර ගන්න හදනකොටම එතනට වැඩම කරලා වැඩ සිටි. බත් බැලය අවුරුදු තුනක් මහන්සි වෙනවා. අනේක විද දුක්ඛම් කටළු විඳලා තමන්ගේ අභිමතාර්ථ අරමුණ ඉෂ්ට වෙන දවසේ ඒ ආහාරය තමන් අනුභව කරන්නේ නැතුව ශ්‍රද්ධාව උපදවගෙන සියලුම ආහාර ටික දාන හැටියට ඉදුල් නොකොට පසේ බුදුහාමුදුරුවන්ට පූජා කළා. දැන් පසේ බුදුහාමුදුරුව මේ දානේ අරගෙන තවත් පසේ බුදුවරයන් වහන්සේලා කීප නමකට දාන බෙදලා උන්වහන්සේ දාන බෙදන්නේ. නුවර අය බත් බැලය කෑම කන්න බලන්න ආපු අය ඔල්වරසන් දුන්නා. ශබ්ද නගලා සතුට ප්‍රකාශ කළා. මෙතරම් කැපකිරීමක් කිරීම පිළිබඳව බත් බැලයට ප්‍රශංසා කළා. මේ ගෝසාව අහපු ගන්ධසිටුමා සේවකයෙක් යවලා ඇසතරතුරු පිළිබඳව හඳුනගෙන තමන්ටත් නිශ්චිත කාලයක් කරන්න බැරි වෙච්ච උදාර කුසලයක් එනවා කියන අවස්ථාව ගන්ධ සිදුතුමා මෙනෙහි කරලා බත් බැලයට ප්‍රශංසා කරලා නැවත ඌට ආහාර ටික දුන්නු. මේ පිළිබඳ වඩා සතුටුපත් වෙච්ච ගන්ධ සිදුතුමා තමන්ගේ ධනය බත් බැලයත් එක්ක සමව බෙදා සමෝබෙදාගෙන දැන් මේ දෙන්නම සතුටවත් ජීවිත ගත. රාජේ රජතුමා බත් බැලය ගෙන්නලා ඔහුට සිටු තනතුරක් දුන්නා. සිටු තනතුරක් දීම ඔහු අගය කළ. එතන ඉඳලා ගන්ධ සිටුමා බත් බැලය කියන පුද්ගලයා ප්‍රසිද්ධ වුණේ බත් බැල සිටුමා හැටියට. මේ දෙන්න ඉතාමත්ම සහයෝගී සමනුත් අනුභව කරමි. අනිකටත් දෙමි සියල්ල තමන් සම්පත කරගන්න ඕන නෑ කියන කල්පනාවෙන් කටයුතු කරලා කොහොම හිටියත් මැරෙනවා කියන ස්වභාවය පොදුයි. මේ දෙන්නත් නියගිය. හැබැයි නියගිහිල්ලා මේ දෙන්න උත්පත්ති ලැබු එක බුද්ධාන්තරයක් මේ දෙන්න විද්‍ය සැප විඳ විඳ බත් බැල සිටුතුමා අපේ බුදුහාමුදුරුවෝ ගෞතම බුදුහාමුදුරුවෝ මේ ලෝකෙ පහළ වෙච්ච කාලේ සාරියුත් හාමුදුරුවන්ගේ උපස්ථායක කුලයක පිළිසිඳ ගත්තා. පිළිසිඳ අරගෙන මේ ලෝකයේ ජනිත වුණා. දරුවා පිළිසිඳ ගත්ත දවසින්ද ඒ නිවසට ඒ කුලයට කිසිදු ආහාරයක අඩුවක් සිද්ධ වෙන්නේ. සරියුත් හාමුදුරුව මේ නිවසට වැඩම කරපු අවස්ථාවන්වලදී මේ දෙමව්පියෝ මේ පුතා හඳුන්වනවා සුක පුතා. පුතාගේ නම සුක. හේතුව මෙයා ලැබිච්ච දවසේද පිළිසිඳ ගත්ත දවසේද මේ නිවසට කිසිදු අඩුවක් වුණේ නැහැ. අවුරුදු හතේ වයසේදී මේ පුත්‍රයා සරියුත් හාමුදුරුවන්ට මහාන කරන්න බාර. සරියුත් හාමුදුරුව මේ පුත්‍රයා මහාන කරලා පිටපාතේ වඩින දවසක මේ පුතා මේ දැන් වික්ෂූන් වහන්සේට හාමුදුරුව සරියුත් හාමුදුරුවන්ට සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ වහන්සේ පිණ්ඩපාතේ වඩින්න මම පන්සලේ ඉන්නවා. මට රස බුදුන් වලින් දාන අරගෙන
සැරොත් හාමුදුරු කුංචි හාමුදුරුව පිළිබඳව අනුකම්පා කරලා උන්වහන්සේ පන්සලේ තියලා පින්ද පාසලේ ඒ අතර සුඛ කාමමේලයන් වහන්සේ විහාරේ තමන්ගේ පන්සලේ තමන්ගේ කුටියට වෙලා පෙර පුරුදු සිහිපත් කරලා පෙර පුරුදු වලටත් අනු බවුන් වඩලා අනාගාමී සරු සාමුදුර ධාන්‍ය අරගෙන එන බුදු සාමුදුර ලෝකෙ දිහා බලනකොට සුඛ සාමනීරයන් දැක්කා මේ මොහොත ආහාරය ගෙනවන අනාගාමි ඵලයේ සුඛ සාමනීරයන්ගේ මේ ආර්ය මාර්ගය අවසන් වෙන තිබෙනවා ආහාරයට කිසි වෙච්ච නිසා රසවත් ආහාර එනිසාම බුදු සාමුදුර මෙතනට වැඩම කරලා සරු සාමුදුරවන්ට තමන්ගේ ආරාමයේ තියෙන ප්‍රමාද කරා. එයා තමයි සුඛ සාමනීරයන් වහන්සේ බවුන් වඩලා රහත් බෝධියට පත් වුණා. සරු සාමුදුරෝ දානෙ ගෙනල්ලා පිළිගැන්නුවා. දානෙ පිළිබඳවත් ආහාරයේ පිළිබඳවත් එහෙම කිසිකම එවැනි ග්‍රහණය කර ගැනීම සුඛ රහතන් වහන්සේට ඒ මොහොතේ තිබුණේ නෑ. සුඛ රහතන් වහන්සේ ආහාරය අරගෙන පාත්‍රය හොදලා තමන්ගේ කටිය උපුරින්ම දැන් සාරිපුත්‍රයන් වහන්සේ තමන්ගේ කුඩා ස්වාමීන් වහන්සේ රහත් වුණා කියලා දන්න බුදු හාමුදුරුවෝ මේ කාරණාව පදනම් කරගෙන මේ ස්වාමීන් වහන්සේ ටිකක් දවල් වෙලා දාන වැළඳුවා කියන කාරණාව ධම්මසභා මණ්ඩපයේදී දැනගත්තා. ධම්මසභා මණ්ඩපයේදී මුල්ම කාලේ බෞද්ධයන් දන්නවා විකාල භෝජන කියන ශික්ෂාවක් තිබුණේ. ආවේලාවේ දීප සංචාරයේ කිරීම කියන එක තිබුණා. ඒක නිසා විකාල භෝජනයේ කියන එක තිබුණා. පසුකාලීන ඇතිවෙච්ච යම් යම් අවස්ථාවන් පදනම් කරගෙන තමයි විකාල භෝජන ශික්ෂාව කරන්නේ. ස්වාමීන් වහන්සේලා පිට පාසයන් රාත්‍රී විජිතිරු කාර්යයන්ගේ කානික ගිනි මුලා කරගෙන යන්න බෑ. කාන්තාව වාදන මොදල වතුර විසි කරනවා එළිය. ඒවාදී. එවැගේම බණ භාවනා කරන්න ගියාම දානේ වළඳල වැඩි වුණාම දානේ වැළඳුවාම නිදිමත එන මේ කාරණා නිසා භික්ෂුන් වහන්සේට විකාල භෝජන ශික්ෂාව මේ වෙලාවේ මහා සංඝ රත්නයට තිබුණ ගැටලුව තමයි සුඛ සාමනීරයන් වහන්සේ ටිකක් දහවල් වෙලා තමයි දානේ දැම්මේ අන්න ඒ වෙලාවේ බුදු සමුදුර දේශනා කළා මහණි මේ ජීවිතයේ සුඛ සාමනීරයන් වහන්සේලා සුඛ සාමනීරයන් වහන්සේ තමම් බලාපොරොත්තු ධර්මෙ ඉතිපැත. යාලුවෝ નિયમિત කරට ජය දෙන්නේ. ඊවඩු වී નિયમિત ආකාරයෙන් හදනව. දේව භාණ්ඩ නිස්පාදනයේදී වඩුව ශක්තිමත් දේවල් කරනවා. ඒ වගේම අපේ සුඛ සාමනීරයන් වහන්සේ අවවාද අනුශාසනා අහලා ආත්ම ධර්මයේ පිළිගන්නේ රහත් බෝධියට පත් වුණා කියලා මේ දේශනාව උදේකාන්ති නයන්ති මෙත්තිකා සුසුකාරා නමයන්ති චේතන දාරු නමයන්ති සච්චතා අත්නානන් තමයන්ති සුද්ධතායි මේ ජීවිතය තුළ යම් කෙනෙක් ලබන්නට පුළුවන් යම් ලාභයක් තියෙනවා. ඒ ලාභය තමයි අත්තානං දමයන්ති සුබ්බතා. සුවච අය සමන් දමණය කරගන්නවා සුඛ සාමනීරයන් වහන්සේ සුවච විසු වහන්සේ සුවච කියලා සුවචේ අවවාද කරන්න පුළුවන් අනුශාසනා කරන්න පුළුවන් ඒ අවවාද අනුශාසනා
කාලයේ තිබ්බේ නැහැ. දැන් කාලේ දී කාලේ කියලා එහෙම විවේචන නැහැ. අවවාද අනුශාසන අවවාද අනුශාසන පිළිගන්නවා. ඒ අවවාද අනුශාසන මත දැඩි පරුස්ස පාරකත් වාචින් කියන්නේ අවවාද මුදක ඉවසනවා ඉපෙන්නේ අවවාද අනුශාසන නුවණින් මෙහෙය කරනවා. එහෙම වුණාම එහෙම ඇත්තෝ නැවත නැවතත් අවවාද සාර්ථක අපේ උපදේශක කතාවක එක තැනක කියනවා අවවාද අනුශාසන නිසා මේ ලෝකේ ජීවිත ජයගත් ඇත්තෝ ඉන්නවා. පුජිකාලේ දුරන්දු සම්පිදුනා යම් වෙලාවක දැනුම් තේරුම් සහිතව අවස්ථාවක අවවාදය තේරුම් ගත්තාම ඔබට ලෝකෙ පිළිනවක් කියන එක අපේ උපදේශ කතාවක කියන්නේ එක සාර්ථක කෙනෙකුට ප්‍රොජෙක්ට් කිව්වා. උදා නියමිත කාලෙදි විවාහ වුණාට මේ පුත්‍රයා තමන්ගේ ජීවිතයේ දියුණුවක් හදාගත්තා. නිකම් කාල දීලා අම්මට තාත්තට පරස්සමින් සිටී එක දවසක තාත්තා හිතුවා මේ නිසා කවදාවත් පුතා මේ නිසා කවදාවත් පුත්‍රයා නිවැරදි මඟ තෝරගන්නේ නැහැ. අම්මල තාත්තල දරුවන්ට ආදරේ කියලා කියන්නේ සමාජාත්මක කරන දෙනවා කියන්නේ දරුවන් අරස්තාවක් තමන්ගේ දේවල් සමාන්ත කරගන්න. එතකොට දරු සංකේල එහෙම නැති මෞර්ය නැති කාලෙක දරුවන්ට මේ සමාජයේ දෙලින් කටි හිත ගන්න තියෙන අවස්ථාව දරුවන් කරන්න පුළුවන් දේවල් දරුවන්ට කරන්නේ අභිමාන්තියක් ලබලා දෙන්න ඒ අවවාද අනුශාසන විතරයි. තමන්ගේ පුතා වැඩි ආදරයට මෙහෙම හැදුවොත් මේක තේරෙනවා. ඒ දැන් මෙයා විවාහ කරෙච්චි. විවාහ භවතක් තමයි. මොකද මේ ජීවිතයේ පිළිපදව මේ ජීවිතයේ තියෙන සතුක බව පිළිගන්න. යන්ජන හතරක් පහක් එක්ක කෑම වේලක් දෙන වගේ දරුවට හුරු කරගන්න කටුක ආහාරය. ඒක යන්ජනයක් එක්ක කෑම වේලක් දෙන කටුක ආහාරය හුරු කරගන්න. සැප පහසු දේවල් දෙන වගේ මේ අතර මේ දුකට හේතු වෙන දේවල් කියනවා කියලා. දරුවට ක්‍රියාවක් ඔප්පු කරලා තියෙනවා. දැන් මේ තාත්තා මේ පුතාට කියනවා මට තවත් ඔබව නැතිව එන්න මෙතන සහවල සාරදා ඉන්න ඕන දෙයක් කරලා හොඳට ජීවත් වෙන්න. මෙයා ගෙදරින් එළියට සාරදා හයකේ තියෙන සහවල. අපේ මෙයා අහල තිබුණ පුංචි කාලේ ඉඳලා අවවාද අනුශාසනා කියනවා නම් ජීවුම් වෙන්න කියලා. මෙයා අතන මැද යනකොට එක තලුපුණා වයසක ඔබ පඬිත් ස්වරූපය තියෙන මිනිස්ෙක් එයා යාළඟට ගිහිල්ලා කියනවා මට ජීවුම් වෙන්න අවවාද ටිකක් මේ මිනිස්සුත් කියනවා අවවාද එහෙම දෙන්නද අවවාද කියලා කියන්නේ බොහොම වටින දේ. මේ තරුණයා කියනවා මගේ ළඟ සනවන හාරදාමක් කියනවා එක අවවාදයක් එක කවදා එනම් මම අවවාද හතරක් දෙන්නම් කියලා අවවාද හතරක් පළවෙනි අවවාද ඔබ යනකොට ඔබ ජීවිතයට මුහුණ දෙනකොට ඉස්සෙල්ලම ලැබෙන රැකියාව පාරයි. එතෙන්දී ගරු නම්බුනාම තනතුරු සානාන්තර ගැන හිතන්නට ජීවිතයේ මුලින්ම ලැබෙන රැකියාව ඔබ විසින් කරන්නේ අනිත් දේවල් සැලකිල්ලට ගන්න. ඔබ ගමනක් යනකොට මේ ජීවිතය යනකොට කෙටිම මාර්ග පාරිශුද්ධ දුරවුවත් වඩාම නිරවුල් මාර්ගය අනුගමනය කරනවා. දුරවුවත්
වඩ ආරක්ෂිතම මාර්ගය ඔබ අනුගමනය කරන්න. ඔබ යනකොට ඔබ ඔබේ ගමනේ යනකොට තැන් තැන් වල ඇති වෙන කාරණා පිළිබඳව විද්‍යුම් කරලා ඒ තැන් වල නවතින්න එපා. ඔබේ අරමුණටම ඔබ යන්න. ඒ අරමුණ අමතක කරලා යම් යම් තැන් වල ඇති වෙන ඒ ඒ ඉතිරිවදී ඔබ ඒවත් පිළිබඳව හිතන්න. හතර ඇහැට දැක්ක කනට ඇහු ඒක ඒ ආකාරයි කියලා කොයි වෙලාවකවත් විශ්වාස කරන්නේ. එන් අවවාද කර ආ හොඳයි කියලා මේ තරුණය අවවාද හතර අරගෙන යන යනකොට එක නදරෙක අනදරයක් යනවා. අනදරයෙන් කියන්නේ මරණයක් තියෙනවා වලදාන කෙනෙකුට 8000ක් සහවන දෙයක්. ඒ නදරේ සිරිතක් තිබුණා කවුරු හරි මරණයක් වලදානවා නම් ඔහු වසලි. බොහෝ අය ඒක කැමති. මෙයාට මතක් වෙන පළවෙනි ආය. ලැබෙන ඉස්සෙල්ලම රැකියාව කරන්න අනතුරු සානාන්තර ගරු නම්බුනාම ගැන සැලකිලිමත් වෙන්න. එයා ඒක බාර ගත්තා. එතනින් යාට සමවුණු අසදා. තව ටිකක් දුර යනකොට මෙයාට හමු වෙනවා එකම පාර දෙකට බෙදෙන කෙනෙක්. එතන තව මගියෙක්. මගියා මේ පුද්ගලයාට කියනවා මෙන්න මේ පාර ළඟයි මේ පාර දුරයි මේ දෙකම වැටෙන්නේ අපි අදමින් නැතරේ. නෝට මතක් වුණා දෙවනි අවවා මඟ දුර වුණත් නිවැරදි මාර්ගය අනුගමනය. අනෙක් මාර්ගය කැලෑපාරෙන් ගියා කිසි මාර්ගය මුහු දිග මාර්ගය දුර මාර්ගය පාවිච්චි දෙන්නම නගරෙට ගියා. මෙයා ටිකක් පහුවෙලා නගරෙට ගියා. සිටි මාර්ගය පාවිච්චි කරපු කෙනාට අතරමඟදී බොරු බොරුට ගහල ගතලන ඔහු කතු වාක්‍ය ගන්න. එතනදි අවවාදෙන්නේ ඒ රටේ රජතුමා තමන්ගේ දූති වලියට සුදුසු කුමාරයෙක් හොයන්න මඟුල් ඇති සරසලා මඟුල් ඇති ලවා වන්දවන්න සිටිනවා. ගමන යන අය මේ මඟ යන අය හැමෝම ඇවිල්ලා රජමාලිගා වට එකතු වෙනවා. ඇයි ඇතානි බැඳුනේ මේ තරුණයට මතක් වුණා තුන්වෙනි අවවා යන මඟදී මොන දේ දැක්කත් නවතින්න එපා. ඔබේ අරමුණ මේ අරමුණ රජතුමා තමන්ගේ සීමදිරි කවුලින් බලනවා හැමෝම මේ ඇතාට කියලා වන්දෝ ගන්න පොරකන පොත සිට තරුණෙක් යන ඔහු තමයි මගේ දියණියට සුදුසුම ස්වාමියා ගෙන්නලා මේ පුද්ගලයා හොඳට සරසවලා දූ කුමරිය විවාහ කර දීලා යුව රජ තනතුරක් උන්ලා වාදයක් පිළිගත් ඒ නිසා යටි යුව රජ තනතුර ලැබුණා. රජවල ටික කලක් ගියාම ඔහුට සිහිපත් වෙනවා තමන්ගේ පෙර බිරිඳ. බිරිඳ තමන් ඉවසින් යන කොට ගැබින්න. දැන් අවුරුදු 20ක් 25ක් වෙනවා. ඇය හොඳින්ද කියලා බලන් අස්වාරෝහකෙක් කියනවා. ඒ ළඟට ගියාම අස්වාරෝහකයාට කී ඇතුළේ පිරිමි හඬක් එනවා. අස්වාරෝහකයා රජතුමාට මේ ගැන කියනවා. රජතුමාට කේස් අදුවත් අරගෙන මේ නිවසට ගිහින් නිවස දොර කඩන ඇතුළට යනකොට ඉන්නවා තමයි බිරිඳක්. අදුව අතරවිදී අවස්ථියේ ඇහැට දැක්ක කනට ඇහුණා ඒක එහෙමයි කියලා පිළිගත්තා. ඉතින් කියනවා ඔබට මේ තරමේ සුපා දැක්ක සුපා වෙලයි සුපා
පරාමර්ශනය කරන්න පරාමර්ශනය කරනවා කියන්නේ දැඩිවල්ලා ගන්න
කාගේවත් සිය මට ඕනේ මම වැඩ කරන්න මට ඕනේ විදියට අවුරුත් මට අවවාද දෙන්න ඕනේ නෑ අවවාද අහලා කාටද හරි කියේ කියලා එහෙම දැඩිව අල්ල ගැනීම එයත් එහෙම නැති වුණා අම්ම එවැනි අසු සුවසයි එවැනි අසු සීකරුයි කියලයි අනුමාන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේදී දේශනා ඔබට සුවච බව වඩා හොඳට තේරුම් ගන්න සුවච ගුණයන් වඩා හොඳින් හඳුනා ගන්න ඥානමාන සූත්‍රයේ සඳහන් කාරණා 16 පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පින්නසුනි සිතල්ලත් මිද කියන ජාතකය අනුශාසනා පිළිගැනීම ජීවිතය ලැබීමට ජීවිතයේ ආරක්ෂාවීමට හේතුවක් කියලා පැහැදිලි කරගන්න ඕන. ඒකට ආසන්න හේතුවේ රාජ්‍ය එකවස්තක විහාරස්ථාන උපසම්පදිකින් වහන්සේලා වැඩි ඉන්න දවසක සාමණේරයන් වහන්සේ වෙච්ච රාහුල හාමුදුරුවන්ට වැඩි ඉන්න තැනක් බැරිම පැනෝ මහත්තු බුදු හාමුදුරුවන්ගේ වැස්ස පිළිය තමයි මේ පහන්. උදෑසන මේ කාරණාව මත බුදු හාමුදුරුවෝ මේ රාහුල හාමුදුරුවෝ කොයිතරම් ඉවසිලිවන්ත සුවච්ච ඒකරු තමන්ගේ තාත්ත බුදු හාමුදුරුවෝ තමන්ගේ ඥාතිය අනන්ත හාමුදුරුවෝ සැරේ හාමුදුරුවෝ උපාධ්‍යන් වහන්සේ බුදුලන් හාමුදුරුවෝ ආචාර්යයන් වහන්සේ කටයුතු කිරීම සමාන අපේ සමාජවල ගත්තාම සමහර දරුවෝ ආර්ථිකයන ශක්තිය අනවශ්‍ය ජීවිතවල යොදාගන්න. හැබැයි මේ රාහුල හාමුදුරුවෝ එලා බුදුහා දේශනා කළ අද විතරක් නෙවෙයි රාහුල අතීතයේ තියෙන සිවල්ලත් මිද ජාතකයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා රාහුල එක භවයක මුවකටියේ උපස්සය ලැබුණා. බෝසතාණන් වහන්සේ තමයි මා මුවකටියේ අම්ම බෝසතාණන් වහන්සේ සහෝදරිය. සහෝදරිය බෝසතාණන් වහන්සේ මුවා පෙරල්ලා එයාට මුව ශාස්ත්‍රය උගන්වන්න කියලා කිව්වා. හොඳට මුව ශාස්ත්‍රය ඉගෙනුවා. මේ සුපත් මේ මුවකටියක් සම්බන්ධ එක දවසක මුවකටිය එක වැස්සෙක්ගේ මරපටකට අහුවෙයි. මුව සාක්ෂියෙන් මේ මුව මැරිච්ච කෙනෙක් හැටියට මැරුණ කෙනෙක් හැටියට නිල මැස්සු ඊද සාක්ෂි අතවෙන දෙන්නේ මුව වටි වැද්ද ඇවිල්ලා මෙතන මැරිච්ච මුව දඩයම් කරගෙන කරගෙන යනවා කියලා වරපටලි කොලාතු කපන්න පොඩ්ඩක් ඉඳලි කියලා මුව පවරට බඳු වීදී කියලා කියනවා. අවවාද රාජ හාමුදුරු සුවද සීකරු හාමුදුරු කෙනෙක් බුදු හාමුදුරු බණ කියන කෙනා රාජ වගේ වෙන්න කියලායි මම හිතන්නේ. මේ අවවාද අනුශාසනා ලබන ඇත්තු අවවාද අනුශාසනා ලැබුණු ඇත්තු තමන්ගේ ජීවිතයේ තමන් විසින් සමනය කර ගන්න විශේෂයෙන් නයම් තුන් උපකාරා නමයන් සිටින දාහරු නමයන් සිටින නමයන් සිටින මේ ගුණවන්ත නම් අපි අපේ ජීවිතවල සාර්ථක ගන්න ඒ සඳහා මේ ධර්ම මහමුදුවත් ඖෂධ්‍යාත්ම දේවා කියලා නම් සිදු කරනවා. විශේෂයෙන් අද මේ ධර්ම දේශනාවේදී සිතානකේදී ශාල කුසියම් පිටිය ආනන්ද මාවතේ පදිංචි එසේ සමලනී එතුමියගේ අරමුණ හැටියට සමාගත්තේ ගාලේ කිසිලම් ප්‍රති ආනන්ද මාවතේ පදිංචිව සිට 2004 ඔක්තෝබර 25 වන දින ජීවිතයෙන් සමුගත් එක්කේ ආර්යපාල ආදරණීය ලොකු තාත්තාට දීපී ඇදිලා ලොකු අම්මාට
ඊටදී දේශීය ආදරණීය අම්මාටත් එසේ ධර්ම දාස්ව පියාණන් ඇතුළු මිය පරමලෝකයේ සියලු නෑහිතවතුන්ට පින් අනුමෝදන් කිරීම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබී උන්වහන්සේගේ ශාසනික කටයුතු කරගෙන යාමට ශක්තිය ලැබේවා ආශිර්වාද කිරීම නිත්‍යයෙන් කාර්ය මණ්ඩලයට ආශිර්වාදයන් සිදු කිරීම එවගේම අනෙක් ආයතන පොළොන්නරුව බැදිවැව අංක 1606 නිවසේ පදිංචි ඊයා ඊමේල්ගේ මාතාව මියගේ ආරම්භන ඔක්තෝබර් 25 වන දිනට 75 වන උපන්දිනය සමරමින් මැණිකේ මෑණියන්ට පරලෝක සම්පත් තම ස්වාමියාටත් පවුලේ මියගේ අනෙකුත් ඥාතීන්ටත් නිවන් ප්‍රාර්ථනා කිරීමත් දේශකයාණන් වහන්සේටත් එතුමියගේ දූදරුවන් සියලු දෙනාටත් දෑනාටත් සෙත් ප්‍රාර්ථනා කිරීම සිරියාවති ජන දෙමව්පියන්ටත් බදුල්ලේ පදිංචිව සිට නියගිය ශ්‍රී චන්ද්‍රදාස පියාණන්ටත් ගාල්ලේ පදිංචිව සිට නියගිය පීචුලින් පියාණන්ට සින් අනුමෝදන් කිරීම සමන් නිවන් සුව ප්‍රාර්ථනා කිරීම දේශකයාණන් වහන්සේට සින් අනුමෝදන් කිරීම මේ සියලුම දායකත්වය දරන පින්වත් පිරිස නමින් නියගිය ඥාතීන් වගේම අද ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ නමින් නියගිය වර්ග පරම්පරාම ගත ඥාතී මේ පින් අනුමෝදන් වෙත්වා ඔවුන්ගේ සාංසාරික ජීවිත සුවපත්ය අවසන උතුම් නිවන් සම්පත් ලබා ගැනීම මේ පින් හේතු වාසනා වේවා පාරමිතාවක් වේවා නියගිය සමතත් දෙවියන්ටත් යෝජනම උපන් දෙනය සිලිපත් කරමේ පින්වත් හැම කෙනෙකු සමත් මේ උතුම්කින් එකාකාරෝ පීසීමෙන් මෙලව යහපත් සසර සුවපත් අවසන බලාපොරොත්තු වෙන උතුම් නිවන් සම්පත් ලබා ගැනීම සඳහාම මේ පින් හේතු වාසනා වේවා පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් කරනවා ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මනිද්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මනිද්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මනිද්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං